කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න. වැටු කුෂ්මතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු විදුහල්පති සංගම් ආරම්භ කළ වර්ජණයට අදට දින 19ක්. සිය ඉල්ලීම් සඳහා ස්ථිර විසඳුමක් නොමැති පසුබිමක ගුරු සංගම් ඊයේ පස්වරුවේ බන්දුන කුණවර්තන උදය ගම්මන්පිල සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වුණා. මේ වනමීට රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. එය ක්‍රියාවට නැංවීම පිළිබඳව ඇති වෙන තත්ත්වයන් පිළිබඳව තමයි අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා ඊළඟ සතියේදී කරුණු ඉදිරිපත් කරන්න කියලා කිව්වේ. ඒ අනුව ඒ සාකච්ඡාව තමයි අද පැවතුනේ. බොහොම සුවනශීලීව සාකච්ඡා කරත් මම විශ්වාස කරනවා ලබන කැබිනට් මණ්ඩලයේදී අපිට මේ ප්‍රශ්නේ පිළිබඳව විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. 22 වෙනිදා කැබිනට් මණ්ඩලයේ මේ පත්‍රිකාව සම්බන්ධයෙන් ඔවුන්ට සාධනීයව අදහස් දක්වන්න ඔවුන්ට මැදිහත් වෙන්නගෙන ඉල්ලීම තමයි අපි කරේ. මොකද බන්දුලකොට ඇමතිවරයා ඔබ දන්නවා නිරන්තරයෙන්ම කියන කාරණාව තමයි මේකට සල්ලි කොහෙන්ද කියන කාරණාව. අපි කිව්වේ ඒ කාරණාව විසඳා ගැනීම ආණ්ඩුවේ වගකීම. අපි කිව්වා විභාග රාජකාරි සහ පිළිතුරුපත් ඇගීමේ කටයුතු වලින් ඉවත් වී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීමට පෙර ප්‍රශ්නය විසඳලා ඒට විසඳුමක් ලබා දීම රජයේ වගකීමක් බව. ඒ වගේ මේ සාකච්ඡා වලින් නැවත මේ ප්‍රශ්නය අනු කමිටු වලට යොමු කිරීම, නැවත මේ ප්‍රශ්නය වැටුප් කොමිෂන් වලට යොමු කරමින් මේක මගහරින්න කල්මරන්න හදනවා නම් ඒකට අපි කිසිසේත්ම සූදානම් නැහැ. කොවිඩ් පොකුරක් ඇති වෙලා භයානක තත්ත්වයක් රටට උද්ගත වෙනවා. සෞඛ්‍ය අංශලින් දැන් අලුත් නිර්දේශ දෙන්න වෙනවා කියලා මේ උද්ඝෝෂණ සම්බන්ධයෙන්. සෞඛ්‍ය අංශ එහෙමනම් අපේ රටේ පොදු ප්‍රවාහන සේවයටත් එහෙම නිර්දේශ දිය යුතුයි. මොකද පොදු ප්‍රවාහන සේවය අද වෙනකොට මිරිකෙමින් ජනතාව ගමන් කරමින් තිබෙනවා. ඒ වගේ මේ ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු සම්බන්ධ වෙමින් විවිධ උත්සව තියෙමින් පෙළපාලියමින් ජනතාව රැස්වීමින් තිබෙනවා. ඒතකොට කොවිඩ් පොකුරු නිර්මාණය වෙන්නේ ආණ්ඩුවට බලපෑම් කරන උද්ඝෝෂක කරුවන්ට විතරද? ගෝලීය වසංගත තත්ත්වය තුළ වැඩ වර්ජනය කරලා ගුරුවරු මම දන්නේ නැහැ ඔක්කොම ගුරුවරුද කියලා නැත්නම් අර ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ටයර්ගේ හුලං අරී ගුරුවරු නිසා මේකේ වෙනත් බලවේගත් පිටිපස්සේ ඉන්නවා කියන එක තමයි මගේ හැඟීම. ගුල් රෝහණ සමග සාකච්ඡා කළා. දැන් අපි විතරක් නෙමෙයි ගොවිය උද්ඝෝෂණය කරනවා, දීවරය උද්ඝෝෂණය කරනවා, විපක්ෂ බලවේග උද්ඝෝෂණය කරනවා, සෞඛ්‍ය නිර්දේශ ඉස්සරහට දාලා උද්ඝෝෂණ මඩින්න යනවා නම් ඒක වෙන්නේ නැති එකක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉසේ සම පෝෂණය කර ඉසුරු ඉවත් කරමින් නැවත ඇතිවීම වලකයි. නව ක්ලියර් ෂැම්පූ